Pure FM. Matirol. ෂේ, අන්තිම බස් එකත් මිස්සුනානේ. දැන් කොහොමද මාතරට යාගන්නේ? අද ඉතින් රෑ එළි වෙනකම් බස් හෝල්ට් එකේ බුදියන්න වෙයිද මන්ද? අයියා, මාතර යන්නද? නෑ මේ ජල්තර යන්න. මාතකාරින්ද කොහෙද? ජල්තර යන්න නම් මාතර බස් හෝල්ට් එකේ ඉන්නේ. නෑ නිකන් ඉතින් මට මේ ඕන හින්දා හිටියා. මේ අයියේ. ඈ, ඔය මගේ මල්ලිද? නෑ නික මනුස්සකමට මං අයියේ කිව්වේ. අප්සට් නම් මං මාමි කියන්න. අයියේ, which one is better than අනේයි. ඕන මගුලක් කියා ගන්නවා. ඕන මගුලක් කියා ගන්නවා. හරදර කාරු වෙනවා. මේ අයියේ මේ ඈ විතක් කනවද බීටිය බොනවද? දෙකම එපා. වද නොදී හිටියොත් ඒ ඇති. අයියේ බස් නැති ඔරොප්පුවට මල පැනලා ඉන්නේ. ඔහොම තමයි අයියේ. දුප්පත හැමදාම දුකේ තමයි. ඕ යස්. දැන් ඔය කොහොමද දන්නේ මං දුප්පතෙක්ද පෝසතෙක්ද කියලා? ඈ අයියේ. ඈ අයියා පෝසතෙක් නම් මේ මහරෑ මදුරුව තලතල මාතර බස් හෝල්ට් එකේ කට්ට කනවද අයියේ? ඈ ගැව්ව ටැක්සි එකේ කෝල් එකක් නැග්ග සපන්නිකේ මාතර. අන්නේයි. අම්මයි කරෙක්. හරි හරි මේ දැන් ඔහෙටත් මොකක් හරි තැනක් ඇතිනේ රැවුනහම යන්න නේද? ඒ යනව කොපවුනොදි? අයියේ. මගේ ගෙදර මේ ඉන්න තැන තමයි. මෙතන? ඔව්. මගේ ගෙදර වහලේ තරු දිලෙන ආකාශය තමයි. බිම ටයිල් නැති මහ පොළොව තමයි. එනි ටයිම් එනිවෙයාර් එනි ප්ලේස් මයි ලයිෆ් නෝ චොයිස්. හැම බයස්. මේ මාතර බස් එකට යට වුණා නම් මීට සැපයි මට. අයියේ. අයියා පොඩි සල්ලි තියනවද? නෑ නෑ පොඩි සල්ලි මුකුත් නෑ. එහෙනම් අයියේ ලොකු සල්ලි. පොඩි සල්ලි නැති මිනිහෙක් ගාව කොයිද මල්ලි ලොකු සල්ලි? තනිදේ නෑ කියන්නේ. ඔච්චර මුප්පන්නේ බයි. ඇත්තම නැද්ද කියක් වත් ඇ? අයියේ මේ ඔය කරේ තියෙන මාලි රුපියල් 5 කාසි උණු කරලා හදපු එකක්ද? ඈ නිකන් ඇහුයි. දැන් ඔහෙට සල්ලි කීයක් හරි ඕනද? නෑ නෑ එහෙම කීයක් හරි කියලා නිකන් පීචං ගණන් එපා අයියේ. අන්නේ නෑ. දැන් එහෙනම් මොකද කියන්නේ? අයියේ ඈ මෙන්න මේක බලන්නකො. මෙන්න මේක. මොකද? මේකට කියන්නේ අයියේ පිස්තෝලේ කියලා. අයියේ මේව දැකලා තියෙනවද? හරි 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 දැන් මුළු ප්‍රොසෙස් එකම ඕනේ කියලාද මල්ලි කියන්නේ? ජී පීචං වැඩ නෑ මේ පිටකොටු අවුලගේ. ඕ යස්. මොන අවුලගේ? පිටකොටු අවුලගේ. මට කියන්නේ පිටකොටු අවුල කියලා. අයියා, ඔයා මාතර යන්න බස් ගාස්තුව තියාගෙන ඉතුරු ටික මට දෙන්න. පිස්තෝලේ ඇතුළට දාන්නද නැත්නම් අතේ තියාගන්න? නෑ නෑ ඇතුළට දාන්න. අන්න හොඳයි. දැන් ඔන්නම වාඩියුමු අයියේ. වාඩි වෙන්නකෝ. වාඩි වෙන්න. ඔව්. මේ ඔහෙත් එකට ජෝඩු දාලා. අයියේ. මෙන්න මේක අහන්නකෝ. මොකද්ද? මං කොල්ල කෑවත් චාරයක් තියෙන්න ඕනි. දැන් අයියා මට පර්ස් එක දෙන බව මට ෂුවර්නේ. නොදුන්නොත් අයියේ මං කොකා ගස්සන එක මට ෂුවර්නේ. නෑ මම පර්ස් එක දෙන එක ඊට වඩා ෂුවර්. ඒකින්ද ඕන්නේ. අන්නේ ඒකනේ. ඉතින් මොකද කලවල? මොකෝ කියන්නේ? දැන් විතක් කමුද? දියංකෝ විතක් එහෙනම් මේ උගුරකට වේලුනා මගේ. ඉතින් මේ වතුර බෝතලේ බොන්න උගුරක්. වතුර. අපි කවුරුත් මිනිස්සුනේ අයියේ. නැත්නම් මං කියන්නේ. කෝදෙනෝ. අයියේ සෑහෙන තිබහරේ හිටියේ නේද? අයියේ. ඈ. වයි වෙන්න වලෝ. දැන් ඉතින් අයියේ එළි වෙනකම් මේ බස් හෝල්ට් එකේ අයියේ මයි විතරයි. හරිද? බස් එකේ දැන් බස් ගන්න බැරියයි. දැන් ඉතින් කියන්නකො අයියගේ ගෙදර විස්තර. මේ ගෙදර විස්තර? ඔව්. හැබැයි අයියේ මේ මට ඔයගේ පර්ස් එක ගන්න අප්පිරිය හිතන විදිය බොරු නැති බැරිකම් කියලා අඬන කතා නම් එපා අයියේ. හරිද? හොඳ සුන්දර කතා විතර නෑ නෑ මූත් කතන්දර නෑ මම කටවහන් ඉන්න. එහෙමද අයියේ? අයියා කටවහනවා නම් මං පිස්තෝලේ කට අරිනවා. ඕයේ මොන මගුලක්ද මේ මට උනේ. හරි හරි කියන්න. මේ මට ගමේ පවුල් දෙකක් ඉන්නවා. එරගිරි දෙන්නට අන්න ග්‍රේට් පුරක් ඔය. ඔව්. ඉතින් අයියේ ගෑන දෙන්නම හැදද අයියේ? නෑ පවුල් දෙකක් කිව්වේ අපේ පවුලයි පවුලගේ පවුලයි දෙගොල්ලන්ටම කන්න දෙන්නේ මම. ඈ අන්න දුක හිතන කතාවක් කිව්වා අයියේ. අන්න දුක හිතන කතාවක් කිව්වා අයියේ. දුක හිතන කතා කිව්වොත් අඬවන්නේ මන් නෙමේ මගේ පිස්තෝලේ. හරි මොන මගුලක්ද බා. අනේ මේ මෙහෙමයි මගේ අතේ තියෙන පෝකඩේ ඔහෙට දෙන්නත් ඕනේ. දුක හිතෙන්නේ නැති රස කතා කියන්නත් ඕනේ. මොන කෙහෙමලක්ද මේක? එහෙම තමයි. මේ පිටිකොටු අවුල එහෙම තමයි. රැට විතරයි එළියට එන්නේ. දවල්ට පුදි. දුක හිතෙන කතා නම් වාන. අනේයි. දැන් මොකද්ද කියන්න කියලා මට කියන්නේ? පවුලේ විස්තර. මේ පවුලේට නංගි කෙනෙක් ඉන්නවද? ඉන්නවා. පවුලේට නංගි කෙනෙක් ඉන්නවා. හොඳ අස්සගුලප්පුව. අන්න නියමයි. ඔය තියෙන රස කතා. ඉතින් ඊයාගේ නම මොකද්ද අයියේ? එයාගේ නම මිරිකිලා. මිරිකිලා? ඔව්.
පෙරනවහලෝ. ඈ? ඒ නම ඇහුවම අයියේ හදවත ගැස්සিলা ඉස්ම එනවා. මරු 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 මරු. ඉතින් මිරිකිලා තාම තැලිල පොඩි වෙලා නැද්ද? නෑ නෑ. එයා තාම තැලිල පොඩි වෙලා නෑ. ගමම තලලා පොඩි පට්ටම් කරලා තියන්නේ යා. ඒ කිව්වේ යා ඉච්චටම සරයි. අම්මෝ සරදක් කියලා අහනවා. මේ ළඟදි ගැහුවා කොල්ලෙකුට බස් හෝල්ට් එකකදී බලන් හිටපු ටයිම් කීපරට තාම වුණ. ඔව් බස් ඩ්‍රයිවර්ලා එදා වැඩ කරන්න බෑ කියලා බස් එක තියලා ගෙදර ගියා. ඔව් බලන් හිටපු කොන්දොස්තරලා හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඇයිලක්නි? මිලිකලා ගහලා තියෙන මාර්ගයයක්නි. ඔව් ඔව් අපේ පවුලගේ නංගි එහෙම තමයි. බේරන් ආපු අයටත් ගැහුවා කිව්වම. දැන් එතකොට අය අර ගුටි කාපු එකගේ තත්ත කොහමද? අමාරුද? නෑ නෑ දැන් නම් ඉතින් ඇඟට අමාරුවක් දැනෙන්න විදියක් නෑ. සීකල්පනාවක් මුකුත් නැතුවනේ මේ වීදුරු පෙට්ටියේ ඉන්නේ. මාලා එතකොට නංගි එයාට ටිකක් ඇඟට අමාරු ඇති. ගෙදර වගේ සැප නැහැ නේද කුඩුවේ? හා මේ අයි අපි අර නයිට් කඩේට ගිහිල්ලා ප්ලේන්ට් දෙකක් ගහමුද? ප්ලේන්ට් දෙකක්? හා දැන් කවුද එතකොට ප්ලේන්ට් වල සල්ලි දෙන්නේ? මන්ද හොයද? මමයි සල්ලි දෙන්නේ. මොකද දැන් අයියගේ පර්ස් එක තාම ඔයා ගාව තිබ්බට ඒක අයිති මටනේ. ඕ ඔයාට දෙන්නේ සල්ලි නෑනේ. ඔයාට ඉතුරු වෙන්නේ මාතරට යන බස් ගාස්තුව විතරයිනේ අයියේ. තේරුණාද? දැන් මගේ ගාව තියෙන පර්ස් එකට ඔහේ කොහොමද ගණන් හදන්නේ? අයියේ මගේ රංකඳ අයියේ වැඩිය දඟලලා මගේ පිස්තෝලේ අඳවන්න එපා. අයියා සන්තෝෂ වෙන්න මං තාම ඔයාගේ පර්ස් එක අතට ගත්තේ නැති එක ගැන. හරි 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 එහෙනම් තේකක් බොන්නේ යංකෝ. නෑ 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 තේපා තේපා. ආපෝ ඔහේ ගැහෙන ගැහිල්ල දැක්කම තේ නෙමේ කෝපි බොන්න වටින්නේ. හරි 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 මේ අයියේ එවෙන් වැඩන්නේ. අයියා කොහෙද වැඩ කරන්නේ කියන්නකෝ. ඔය මේ සහතික දෙන කන්තෝරුවක වැඩ කරන්නේ. සහතික දෙන කන්තෝරුවක? ඔව් ඔව් ඔය උපැන්න විවාහ ඒ වගේ සහතික. ඇත්තද? ඔව් ඔව් මේ විලාවක මහත්ෙන්න මටත් සහතිකක් දෙනවකෝ. දෙන්න දෙන්න එනවකෝ මර සහතික දෙන්නකො ලීලා. එහෙමවත් එහෙ දෙනවද? මේ අයියේ ඈ ඔයා ජරාව එහෙම කනව ඇති නේද එමටම නිකන් ඇව්වේ. ජරාව කන්න මං ඌරෙද්ද බං? නේ නේ මං කිව්වේ අයියේ දැන් ඔය සර්ටිෆිකට් ගන්න එන අයගෙන් අයියා කපනව ඇති ළඟ නවල 200ක් 300ක් නේ අනේකයි මං ඇව්වේ. ජරාව දෙන්නේ මල්ලී මිනිස්සු කැමැත්තෙන්නේ මම ඉල්ලා නෙමෙයිනේ. හා නැත්තං ඉතින් නියම ක්‍රමයට ගන්න ගියාම හත්තට අවුරුද්දක් යනවනේ. ඇත්තද අයියේ? ඔව්. හා මේ අයියේ ඕ ඇත්තද ඔය ජරාව කෑවහම යා දෙන්නේ නැහැ කියන්නේ? ඔය ඇත්ත ඇත්ත දැන් මේ මට වෙලා තියෙන්නේ. අද හම්බ කරපු ටික මේ යන්න විදියක් සැලසිලා තියෙන්නේ මේ යගේට. හැබැයි ඉතින් මේවා ගෑවිච්ච කාට යා දෙන්නේ නැහැ. මේ හැබැයි අයියේ මං අයියට එකක් කියන්නම්. හරිද? මොකද එක? මං අයියව මං කොල්ල කෑව කියලා දුක් වෙන්නපා. අයියා හිටත් කන්තෝරුවේ ජරාව අරගන්නකෝ. දැන් මට මේක කියනවකෝ. ඔව් කියන්නකෝ. දැන් මම සර්ව සාධාරණෙන් විතරක් හම්බ කළා නම් ඔහේ මට පිස්තෝලෙ දික් කළා මං කොල්ල කන්නේ නැද්ද? මේ අයියේ මං කොහොමත් මං කොල්ල කනවා. ඒක මගේ වැරදි ප්‍රතිපත්තිය. අයියට උන්න අයියේ හොඳ මිනිහෙක් වෙන්නකෝ. ඉවරයිනේ. අන්න එතකොට මට පළ දෙන්නේ නැ මේ ගන්න සල්ලි. මේ ඔහේ ගොවේ පිස්තෝලේ ඇත්ත එකක්ද? ඇයි ඇයි ඔයාට සැකද? එනකක් කියලා බලමුද දැන්? නෑ 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 හරි 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 ඇත්ත එකක් ඇත්ත එකක් ඇත්ත එකක්. අම්මෝ මේ ඇයි මේ මට පොඩි දෙයක් කියනවද? මේ හලෝ මගේ පර්ස් එක ගන්නව නම් ඒක අරන් යන දේවාලෙක යනවකෝ මට පවු නොදී. එකක් කිය කිය දෙකක් කිය කිය ඉන්නේ නැතුව. ඔන්න ඔය බලහලකෝ ඉතින්. ඇයි ඔයාලා කවදාවත් හොරෙකුට මං කොල්ල කාරයෙකුට සාධාරණව හිතන්නේ දෙන්නේ නෑනේ. දැන් මං ඔහේගේ පර්ස් එක එකපාර උදුරලා ගත්තේ නැත්තේ මගේ තීර මනුස්සකමට. අප්‍රෝ යෝ බස් එකේ යන බස් ගාස්තුව හෙට අපව දෙන්නම් කියලා කිව්වෙත් මනුස්සකමට. කොහේ යන්නේ කිසිම මනුස්සකම. දැන් අපි මොකටද බල මං කොල්ල කාරින්ට මනුස්සකම් කරන්න යන්නේ? එහෙන් ඉතින් අපි ඔහෙලට මනුස්සකම් කරන්න ගියේ තේරුමකුත් නෑනේ. නෑ නෑ මල්ලි සාධාරණයි මල්ලි සාධාරණයි. මල්ලි අඩු ගානේ මගේ බස් ගාස්තුවත් මට අපව දෙන්න කැමති වුණානේ. ඒකත් ලොකු දෙයක්ද නේද? අන්න තේරුණා අයියට. හයියේ අපි මේ මං කොල්ල කන්නේ බඩගින්නට නැතුව අමනුස්සකමට නෙමෙයි. අන්නේ කයි. ඉතින් මනුස්සකමට මං වගේ රස්සාවක් කොන්නවෝ. බෑනි දැන් ඔයා අයියා මනුස්සකමට රස්සාව කන්නවා කියලා සහතිකයක් ගන්න මිනිහෙක් ආපු ගමන් ඒ මිනිහගෙන් ජරාව ගන්නවනේ. ඒ මොකද තියෙන කතකමටනේ. නැත්තම් බැරියයි පඩියක් ගන්නව නේද කියලා හිතලා වැඩේ කරලා දෙන්නේ. මං නම් රස්සාවල් නොකරන්නේ අයියේ. ඔන්න ඔය කුප්පාට කරන්නේ බැරි කමට. දැන් ඒතකොට මේ මං කොල්ල කන්නේ හොඳයිද? අයියේ මේ මං කොල්ල කෑවට ජරාව කන්නේ නෑ අයියේ. අන්නේ එක මතක තියාගන්න. දැන් කවුරු හරි එකෙක් ඇවිල්ලා අයියව මං කොල්ල කන්නේ එපා කියලා මට ජරාව දෙන්න හැදුවත් මං ගන්නෑ. එහෙමයි මගේ ප්‍රතිපත්තිය. හරි හරි මේ දැන් එලි වෙන්නක් කිට්ටුයි. ඔහේ මාව මං කොල්ල කනවනක් කනවා මට පාන්දර බස් එකේ තියාගන්න. හරි මාතර තියන්න කීයද ගානේ? මාතරට රුපියල් 200යි බස් එකට. හරි පර්ස් එකෙන් 200ක් අරන් පර්ස් එක මට දෙන්නකෝ. දෙන්නකෝ. හරි මෙන්න 200ක් ගත්තා. හා මෙන්න පර්ස් එක. මේ පොඩේ ඉනෝ අයිඩෙන්ටි කාඩ් එක ගන්නව ඈ. ඒක හොයිට වැඩක් නෑනේ. හරි පර්ස් එක මට දෙන්න.
ඈ කොබම් මේ සල්ලි නෑනේ අයියේ. ඔව් ඉතින් තිබ්බේ 200ක් විතරයි. ඒක මං ගත්තා. ඈ හඩෝ. දැන් මං පණ කඩාගෙන පය පහක් විතර තිස්සේ ඔයෙත් එක්ක කතා කර කර හිටියේ මේ නිකන් පර්ස් එක ගන්නද? ඈ මේ මල්ලි උපදේශයක් දෙන්න උඹට. හා දෙනව. උඹ මංගොල්ල කන්න ආව නම් තියෙන රුපියල් හරි මංගොල්ල කාගෙන එවලෙම යමං. මෙතන බොරුවට බොරු මනුස්සකම් පාන්න යන්න එපා. මනුස්සකම් පෑවොත් මිනිහෙක් ඉවරයි. පෑවොත් මිනිහෙක් ඉවරයි. ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.